ಬಿಳಿ ಮಹಗೆದರೆ ಬನ್ಮಿದುಲಿ ಮಹಗೆದರಿ ಮತುದ ಪ್ರತಿಭಾ ಪ್ರಭಾ ಮತುದ ಪ್ರತಿಭಾ ಪ್ರಭಾ ಆಯ್ಬೋವನ್ ಮೇ ಆರಂಭವನ್ನೇ ಶ್ರೀಲಂಕೆಯ ಪಾಸಲ್ ದೋಪುತುನ್ಗೆ ಕಟಹಣ ದೊರಡು ವಡಿನ ಮತುದ ಪ್ರತಿಭಾ ಪ್ರಭಾ ವೆಡಸಟಹನಾಯಿ 2021 වන විට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මධ්‍ය විද්‍යාලය බවට පත්වීමේ දැක්ම පෙරදරිව මතු දිනක ලක්මවගේ අභිමානීය වඩවන්නට වෙරදරන ගනිමුල්ල ගල හිටියාව මධ්‍ය විද්‍යාලීය සංචරණීය මාතීකකය හා සෞන්දර්ය අංශයේ සොයිරි සොයිරියන්ගේ කුසලතා මෙලෙසින් මතුදා ප්‍රතිභා ප්‍රභාතුලින් ඔබ වෙත ගෙන එනවා. වත්මන් විදුහල්පතිනි, චිත්‍රා රොද්‍රිගු මහත්මියගේ මග පෙන්වීම මත 6-13 දක්වා පන්ති පැවැත්වෙන අප විද්‍යාලය විද්‍යා කලා වාණිජ හා තාක්ෂණ විෂය ධාරාවෙන් පෝෂණය වන 1AB පාසලක් ලෙස වර්ගීකරණය වෙත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2372 14 හදාරන පළබර තක්ෂලාවකි. ආචාර්ය CW කන්නංගර ශ්‍රීමතානන්ගේ නිදහස් අධ්‍යාපන ක්‍රමය අනුව පිහිටුවන ලද මධ්‍ය විද්‍යාල 54 සියනෑ කෝරළේ පිහිටි අප විද්‍යාලයට අයත් වුණා. ඔබ අපේ රටේදී මෙම පනත ඉදිරිපත් කළා නම් ඉන්දියානු ජනතාව ඔබට දෙවියෙකුට වගේ සලකાવી. කන්නංගර ශ්‍රීමතානන් වැළඳ ගනිමින් මේ ආකාරයට පැවසුවේ එවකට නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම්මත කර ගැනීමේ ඓතිහාසික මොහොතට පැමිණි විශේෂ ආරාධිතමුත්තන්ගේ ආසනයේ වාඩි වී සිටි ඉන්දියානු මහ කොමසාරිස්වරයයි. නිදහස් අධ්‍යාපන ක්‍රමයේ අග්‍රඵලයේ වූයේ මධ්‍ය විද්‍යාල බිහිවීමයි. අපේ පාසලත් ඒ සංකල්පයෙන් හරවත් වූ ඵලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ගීපද රචනය MR තරින් රන්සික, ගායනය උදාන බිම්සර, හංසක දුලාංජන, රුදිලක රවිශාන්, ප්‍රබෝධා පියුමාලි, කවිත් මිතුහංසා, තාරිකා දිනාජිනී, වාදනය තරිත් රන්සික, දනුක වික්‍රමසිංහ, අශේන් කවීෂ, කවිදු කෞශල්‍ය, යසිරු සංකල්ප. ಮಲ್ವಗೆ ಪಿಪಿ ಪ್ರಭಾವ
අද අපේ කතාවෙන් කියවෙන්නේ තමන්ගේ වැරදිවලින් තමන්ගේ ජීවිතය වරදවාගත් කෙනෙක් ගැන. අර කතාවක් තියෙනවනේ, දුප්පත්තලා ඉපදෙන එක තමන්ගේ වරදක් නොවුනත් දුප්පත්තලා මැරෙන එක තමන්ගේ වැරැද්දක් කියලා. ඉතින් අද කතාවත් අන්න ඒ වගේයි. නාට්‍ය පිටපත P.A. සෞම්‍යා සෙව්වන්දි, රඟපෑම් තිස්සර සඳරුවන් සෞම්‍යා සෙව්වන්දි, කමිත චන්තුක, චමෝත් විරංග, වාදන සහය සිතුමින සුදම්. සිරිසේන, ඔහෙට ළමයි දෙන්නෙක් ඉන්නා නේද? මං කල්පනා කළේ සිරිසේනත් ඉතින් ඔය වැඩක් කරන එකක් ඈ. බීලම නාස්තිලා ඉන්න එකේ ළමයි දෙන්නවත් මෙතන වැට්ටා නම් කියලා. ළමයි දෙන්නත් එක්ක මං වැඩිපුර ගාණක් කියවන්නම්. අනේ මන්ද මුදලාලි, උන් දෙන්න කැමති වෙයිද දන්නේ? මොකටද අකමැති වෙන්නේ? ඔය ඕන තරම් අය මෙතන වැඩ කරන්නේ. ඒක නම් ඇත්ත තමා. සල්ලි ලැබෙනවා නම් වෙන මොනවද ඉතින්? ඉගෙනගෙන මහා දොස්තරලා වෙන්නේ. මං දැම්ම ගිය එක්කන් එන්නම්කෝ මුදලාලි. හොඳයි හොඳයි. සවින්දි සවින්දි, කෝ මේ ළමයි? ඇයි තාත්තේ? කතා කරාම එන්න බැරි ළමයෝ, මෙහෙ එනවා. උඹලා දෙන්නා ලෑස්තියල්ලා මේ දැම්ම මාත් එක්ක ගල්වල වැඩට යන්න. ඒ තාත්තේ, මල්ලිමයි කොහොමද වැඩට එන්නේ? මල්ලි තාම පොඩිනේ. ඉතින් ඇයි මොකද? ඕන තරම් පොඩියුන් එන්නේ වැඩට? නෑ තාත්තේ, මං කිව්වේ ඒ ගැන නෙවෙයි. වැඩ කරන්න නම් පුළුවන්. ඒත් අපි කොහොමද ඉස්කෝලේ ගිහින් වැඩට එන්නේ? දැන් කවුද මොඩියු කිව්වේ ඉස්කෝලේ යන කතාව? ඉස්කෝලේ යන්න ඕනේ නෑ. ඉගෙන ගන්නවා කියලා මොන උපාධියක් ගන්නද? ගමේ අනිත් උන් වගේ වැඩක් පලක් කරන් කීයක් හරි හම්බ කරගෙන හිටහංකෝ. අනේ තාත්තේ, අපි හරි ආසයි ඉගෙන ගන්න. අපේ අම්මා කවදාවත් කැමති වෙන එකක් නැහැ මේකට. උඹලට ඒකෙන් වැඩක් නෑනේ. දැන් මෙතන අම්මා නෑ. මං කින් ඉදිරි හිටහං. මල්ලිවත් ලෑස්ති කරගෙන මේ දැම්ම මාත් එක්ක යමු. සිරිසේන, ළමයි එක්කන් ආවද? හොඳයි හොඳයි, දැන් වැඩ පටන් ගත්තනම්. මේ කොළුවා, මෙන්න මේ ගල් කැලඩි ගහේ දිනා. අනේ මේව මට උසන්න බැහැනේ. බෑ බෑ කියලා බෑ. මං එන්න ඉස්සරලා මේ විවර කළ තිබ්බොත් තමයි හොඳ. අඩන්න එපා මල්ලි, අපේ අම්මා අපිව දාලා ගිය නිසානේ මේ සේරම උනේ. සවින්දු සවින්දු. තාත්තේ තාත්තේ, තාත්තට මොකද උනේ? සවින්දු, මට වතුර ටිකක් දුන්නා නම් හොඳටම අමාරුයි. ඇඟටත් හොඳටම අමාරුයි. ආමෙන්න බොන්න තාත්තේ. මං තාත්තට කලින්ම කිව්වා නේද තාත්තේ, ගිනි වතුරෙන් ඈත් වෙන්න කියලා. අතට ලැබෙන සතයක් නෑර ගිනි වතුරට නාස්ති කළා. අන්තිමට තාත්තා ලෙඩ වුණා. කිසිම වාසියක් නෑ නේද තාත්තේ? ඌලමයෝ මගේ බීම හින්දා මගේ මුළු ලෝකෙම අමතක වුණා. මං හම්බ කළේ මං වෙනුවෙන්. මත් රක්ෂ දැම්මාව ගිලගෙන දැන් ඒකෙන් ගැලවීමක් නෑ. මං මගේ ජීවිතේම විනාශ කරගත්තා. දැන් අපි පරක්කු වැඩි තාත්තේ. මට සමාවෙන්න ළමයිනි, මට ඔයාලව මගේ ඇරුණා. අම්මගේ මගේ දෙන්නගෙන් වරද. ඒත් අම්මා අපිට හොඳක් කරන්න තමයි ගියේ. මට බැරි වුණා මගේ ළමයි වෙනුවෙන් ඉන්න. අම්මගේ ළමයින්ගේ අධ්‍යාපනයත් නැති කළා. මුළු ජීවිතේම නැති කළා. ඒකට කමක් නෑ තාත්තේ. තාත්තා අපිට මොනවා කළත් අපි තාත්තට වෛර කළේ නෑ. මැන්නෙත් නෑ. අම්මා ඒත් අපි ළඟට එනකම් අපි තාත්තා හොඳට බලා ගන්නවා. මට බැරි වුණා මගේ දරුවන්ව බලා ගන්න. වෙන දරුවෝ නම් මං වගේ තාත්තා කෙනෙකුට වෛර කරනවා. මාව නොසලකාවි. ඒත් මගේ දරුවෝ එහෙම නෑ. මගේ දරුවෝ යහපත්. මට සමා වෙන්න ළමයිනේ. තාත්තට ඒක දැන් තීරණ එක ලොකු දෙයක් නේ. ගොතුරු
පවාගන්න ඉකිල එන්න ඉක්මනින්ම සතුට අරන් අපේ ගෙදරට අම්මා තාත්තා එක්කලා තනි වෙන්නට අපේ ලෝකේ පුංචි ළමයි මල් වගේ පිවිතුරුයි සුන්දරයි ජීවිතයත් අන්න ඒ වගේ සාමකාමීව විඳින ජීවිතය හරිම සුන්දරයි පිවිතුරුයි අද අපි කියලා දෙන්නේ අන්න ඒ සාමකාමීත්වය අහන්න මේ අපේ පුංචි කතාව ඔයාලට ගොඩක් ආදර්ශමත් වේවි සමාජයේ සමන්විත යන්නේ පුද්ගලයන් ගෙනී සමාජයේ සාමය පවත්වාගෙන යා හැක්කේ පුද්ගලයන් තුළ සාමය ගොඩනැංවීමෙන් සාමකාමීව ජීවත් වීම යනු නිවටකමක් නෙමේ ආඩම්බරයක් ඒ නිසා තමන්ගේ සිතෙහි සාමය ගොඩනංවා ගන්නටත් අන්‍යයන් කෙරෙහි සාමකාමී වන්නටත් මෛත්‍රිය පතුරවන්නටත් ඔබට හැකිනම් ඔබ සාමයෙන් ජීවත් වන්නේ. එවැනි සාමකාමී අයගෙන් පිරුණු සමාජය සාමකාමී සමාජයක් වෙනවා. ඒ නිසා සමාජයේ සාමකාමී වීම රඳා පවතින්නේ ඔබගේ සාමකාමී බව මතයි. සාමකාමී වීම අපහසුයි. සාමය පිදිතැමීම ඉතා පහසුයි. ඔබ පහසුදේට වඩා අපහසුදේ කරන්නෙක් විය යුතුයි. එසේ කිරීමේදී සමාජය ඔබට ගරු කරයි. මොහොතක් හිතන්න. මේ විද්‍යාලාන්තර මහා ක්‍රිකට් තරඟ පැවැත්වෙන කාලයයි. පුද්ගලයෙකු ලෙස සමාජයේ සාමය ආරක්ෂා කර ගැනීමට ඔබට ලැබී ඇති මහඟු අවස්ථාවක්. ජය පරාජය සමව විඳගනිමින් ආදර්ශම ශිෂ්‍ය ජීවිතයක් ගත කිරීමට අදිටන් කරගන්න. සුවන් හමන පුංචි අපේ පාසල් දිවියේ සොඳුරු ත්‍යාගයේ තමයි අපේ මිතුරු කැල. අනාගතයේ දවසක ලොකුම මතකාවර්ජනය තමයි මිතුරු සබැඳියාව. සුවඳ පිරුණු ඒ ඉමිහිරි මතකය විඳගන්න ඔබත් අපහා එක්වන්න. පද සංකල්පනාව අශානි ඉමල්කා. ගායනය ප්‍රබෝධා පියුමාලි. දොඩ මලුව සුවඳ දුන් දැල දෙපසක ඉඳන් මද හස නගාත් පටලලාප තුටින් කිරුල අපි සිඳු සොයා පුංචි ඔරුවක් පැදන් සිප් සයුරු පැද යන්න අපිම හමලක් කරන් නාමලි රන් රසේ මුතු සඳේ රැසින් ගත නැහැව්වා තනිව මග මාවතේ මගේ රහස් කෙඳිරුවා සිලිසිනානාදදී ගඟක් සිඳු කිරුල පාමුලේ
දැන් අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නේ දවසින් දවස අලුත් වෙන ලෝකයේ අලුත් සොයා ගැනීමක් ගැන තොරතුරුයි. මනසින් උසස් මිනිසා කරන සමහර නොගැලපෙන ක්‍රියාකාරකම් අතර පරිසරයට සිදුකරන විවිධ බලපෑම් හඳුන්වන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් හැටියට පරිසරය අලංකාර කරන සතුන් අපිව හැර තමා යනවා. මැමත් කියන්නේ ඒ වගේ පාරිසරික තර්ජනවලට මුහුණ දුන් සතෙක්. පුංචි ඔයාලට මතකයිනේ අපි ආසාවෙන් නරඹපු අයිසේ චිත්‍රපටයෙන් හමුණු ඒ අපූර්ව යාළුවාව? නමුත් නංගී, විද්‍යාවේ දියුණුව නිසා තවත් අවුරුදු දෙකකින් විතර මේ සතුන්ට ජීවය දෙන්න හැකි බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශ කරනවා. ඔවුන් මේ මැමතා නිර්මාණය කරන්නේ ආසියානු අලියෙකුගේ ජාන සමග පොසිලීකරණය වුණු මැමත් ජාන මුසු කරමින්. මේ නව සත්වයා යළිත් ජීවය ලබනවා. මැමතාට සමාන වුවත් ඌ 100%ක්ම මැමතෙකු නොවන බවත් සඳහන් වෙනවා. මේ සත්වයා මැමිෆස්ට් නමින් නම් කිරීමට සූදානම්. ඒ එලිෆන්ට් හා මැමත් යන වචන එකතු කිරීමෙන් හිමිදිරියේ හිරුකිරණත්, කුරුල්ලන්ගේ ඉමිරි නාදයත්, උදැසනින් එන මද පමණත්, සිතර දැනෙන සාමයේ නිමහල් බවත් අපර දැනෙන්නේ ලක්මෑණි නිසයි. ඇය සැමදා රැක ගැනීම පුංචි අපට භාරයි. එලෙස සුන්දර වූ අපගේ ලක්මෑණියන්ගේ සුන්දරත්වය විඳගන්න පුංචි අපිත් එක්ක එකතු වෙන්න. ගීපද රචනය කවිතු දර්ශන වික්‍රමසිංහ, ගායනය උදාන බිම්සර, හංසක දුලාංජන, රුදිල්ක රවිශාන්, ප්‍රබෝධා පියුමාලි, කවිත්මිතු හංසා, තාරිකා දිනාජිනි, වාදනය තරිත්‍රංසික, දනුක වික්‍රමසිංහ, අශේන් කවිෂ, කවිතු කෞශල්‍ය, යසිර සංකල්ප. Sirilak rakimu api.
මංහිතුව පුංචි කතාවක් කරන්න. මොකද හිතන්න අපේ දෙමාපියන් ගැන. මංහිතුවා මගේ පුංචි කතාව අපේ දෙමාපියන් ගැන කරන්න. මම අපේ දෙමාපියන් කියලා කිව්වා. මට ඕන නම් පුළුවන් මගේ දෙමාපියන් කියලා කියන්න. මගේ දෙමාපියන් ගැන විතරක් නෙමෙයි, හැම මවක් පියෙක්ම අපි හිතම මගේ කියලා. අපි පාසල් යන දරුවන්. පාසල් යන තත්ත්වයට අපිව ගේන්න අපේ දෙමාපියන් කොපමණ වෙහෙසක් ගන්න නැද්ද? කී දවසක් නොකා ඉන්න නැද්ද? නින්දක් නැති වෙන්නේ නැද්ද? පුංචි දරුවෙක් වෙලා අපි මේ ලෝකෙට ආවේ. ඒ පුංචි දරුවා ලෝකේ දිහා බලන්න පටන් ගන්නේ තමන්ගේ අම්මගේ මූණ දිහා බලලා, අම්මගේ හිනාව දැකලා. පස්සේ වටපිට බලනවා අවට තියෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ පොළොවට පය තියලා පොළොව මත හිටගන්න උත්සාහ කරනවා. එතනදි බිමට වැටෙනවා. ඒ බිමට වැටෙද්දි නැගිටින්න අත දෙන්නේ දෙමාපියන්. නැගිටින්න විතරක් නෙමෙයි, පොළොව මත පය තියලා පියවරින් පියවර ඉදිරියට ඇවිදගෙන යන්න උගන්වන්නේ දෙමාපියන්. ජීවිතයට හොඳ නරක ඉගෙන ගන්න, සමාජ ඉගෙන ගන්න දරුවන් විදිහට අපි පාසලට යනවා. පාසල් අධ්‍යාපනයෙන් අපේ අනාගතය හදා දෙන්න දෙමාපියන් තමන්ගේ ධනේ ශ්‍රමය කැප කරනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ අපි ලොකු නෝන කෙනෙක් ලොකු මහත්තයෙක් වෙන්නේ කවද්ද කියලා දෙමාපියන් හීන දකිනවා. ඒ හීනත් එක්කම අපි ලොකු මිනිසුන් වෙනවා. එතනදිත් අපිට අපේ දෙමාපියන් සිටිනවා. නමුත් ඒ ඉහළ පියවරට ආවට පස්සේ අපි අපේ දෙමාපියන් ළඟ ඉන්නවද? ඔයගොල්ලන් හිතන්න පුළුවන් අපි තාම පුංචි, දැම්මව හිතන්නේ කොහොමද කියලා. පුංචි අද දවසේද හිතන දේ තමයි ගලක කෙටුවා වගේ අපේ හිතවල රැඳෙන්නේ. අන්න ඒ විදියට හිතේ කෙටුනොත් අනාගතයේදී මහලු මඩම් වැඩිහිටි නිවාස අපේ දෙමාපියන්ට අයිති නොවේවි. අපිත් දවසක දෙමාපියන් වෙනවා. අපිටත් අපේ දරුවන්ට ජීවිතයට මඟ පෙන්වන සිදු වෙනවා. ගැහණු දරුවෙක් මවක් වෙනවා, පිරිමි දරුවෙක් පියෙක් වෙනවා. අන්න එදාට සෝබාදහම ඔබට අවස්ථාවක් දෙනවා. ඔබේ දෙමාපියන් ගැන හිතන්න. අනිවාර්යෙන් මෙය ස්ථිරයි. ගැහණු දරුවන්ට තමන්ගේ මව මතක් වෙනවා, පිරිමි දරුවන්ට තමන්ගේ පියා මතක් වෙනවා. ඉතින් අවුරුදු ගණනාවක් ඉදිරියට ගිහින් තමන් දෙමාපියන් වෙලා තමන්ගේ දෙමාපියන් ගැන හිතනවට වඩා ඔබට පුළුවන් අද දවසේ පටන් ඔබේ දෙමාපියන් ගැන හිතන්න, ඔවුන්ට ආදරය කරන්න, ඔවුන් ඔබේ ලෝකය කරගන්න. එවිට සෝබාදහමේ දායාදයක් වුණු ඔබව සෝබාදහම රැකගනීවි, ආශිර්වාද කරාවි. අද මතුදා ප්‍රතිභා ප්‍රභා වැඩසටහනට සහභාගී වුණු අපි ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ සංචරණී මාධ්‍ය ඒකකයේ හා සෞන්දර්ය ඒකකයේ දූපුතුන්, පුරා අඩහෝරාවකට ආසන්න ගුවන් කාලයක් තුළ දැනුම රසවින්දනය හා අදහස් බෙදා ගැනීමට ඔබ හා එක්වීමට අපිට සහය දුන් විශාල පිරිසක් සිටිනවා. ගලහිටියාව මැදි විදුහලේ පෙරතික සංගීතංශයේ නිල්මිනී කුමාරිගුරු මෑණියන්, ගංගාශ්‍රයානි ගුරු මෑණියන් හා අචිනිගුණවර්ධන ගුරු මෑණියන්ද, බටහිර සංගීතංශයේ නිරාශා අබේරත්න ගුරු මෑණියන්ද, නාට්‍යංශයේ ලක්ෂ්මී ජයසුන්දර ගුරු මෑණියන්ද, මාධ්‍යංශයේ ජානකී හේවාරච්චි ගුරු මෑණියන් සහ තිලිනි විජයරත්න ගුරු මෑණියන්ටද අපගේ ස්තුතිය පිරිනමනවා. නිවේදන කටයුතු කළ අපි සරණි බුදාරා, ප්‍රගති ලක්ෂාණි, අශීන් සේනාරත්න. අද මතුදා ප්‍රතිපා ප්‍රභා සම්බන්ධීකරණය සුරීකා පෙරේරා නැන්දා. පරිගණකගත නාද සංකලනය හා පටිගත කිරීම මලින්ත දේශප්‍රිය මාමා. ශ්‍රී ලාංකේය පාසල් දූපුතුන්ගේ කටහඬ දොරට වඩින මතුදා ප්‍රතිභා ප්‍රභා වැඩසටහන ගුවන් විදුලියට නිෂ්පාදනය කළේ ඉඳුනිල් ජයවර්ධන මාමා. Sri Lanka, Rakimu, Api.